करण्यपि संवर्धन मनोविद्यावे कोटसा मनोसमाजीय संवर्धने मतक पुद्गलेगे संवर्धने कायिक मानसिक सामाजीय आध्यात्मिक कियला विविधाकार कोटसवलट कडेनवने सदाचार संवर्धने एवगे एक पैतिकडक तमाई मनोसमाजीय संवर्धने कियला कियन्ने दैन अपि कलिन दवस करा प्रजानन संवर्धने प्रजानन संवर्धने कियन एके तियेन्ने ඔය ටික විතරක් නෙමෙයි තව ගොඩාක් තියෙනවා අපි කරේ සීමිත කොටසයි මොකද පැය දෙකේදී කරන්න පුළුවන් කොටස ඒ වුණාට පැය දෙකටත් වඩා ගියා ඒ ටික කරන්න නේද ඉතින් මේ මනෝ සමාජීය සංවර්ධනය කියන එක බලමු මොකද්ද මනෝ සමාජීය සංවර්ධනය කියන්නේ සමාජයත් එක්ක ඉන්ටරැක්ට් මේ එකට සම්බන්ධ වෙලා මනස යම් කිසි විදියකින් දියුණු කර ගැනීමක් මැඩම් සමිති සමාගම් වගේ දේවල්ද समाजे तमाई पाउल ඊට පස්සේ පාසල සමාජය. එතකොට මේ අපි නොදකින පැති මේ මනෝ සමාජීය සංවර්ධනය ගැන ඉගෙන ගන්නකොට අපිට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ළමෙක්ගේ සංවර්ධනයේට අපි අර කලින් කිව්වා වගේ නිවසේ සමාජය ඊළඟට අවට සමාජය පාසලේ සමාජය ලොකු සමාජය මේ සියල්ලම පුද්ගලයේගේ සංවර්ධනයට ලොකු බලපෑමක් කරනවා. එතකොට මේ මනෝ සමාජීය සංවර්ධනයේ යටතේ අපි කතා කරන්නේ පුද්ගලයේගේ සංවර්ධනයට මේ සමාජ සම්බන්ධතා කොයි විදිහටද බලපාන්නේ කියලා. එතකොට අපි ඒකෙදී ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වෙලා තියෙන න්‍යාය තමයි එරික් එරික්සන්ගේ මනෝ සමාජීය සංවර්ධනය පිළිබඳ න්‍යාය. ඉතින් මේ ඔයගලන්ට මේ පල්ලෙහා පින්තූරේ මන් දැම්මේ මේ මනෝ සමාජීය සංවර්ධනය ජීවිතයේ අවසානයේ දක්වාම යනවා. ඉතින් මේ ඕල්ඩ් ඒජ් එකත් එක්ක අපිට මේක කතා කරන්න හම්බුනේ එකත් හොඳයි. ඒතර මේ පුද්ගලයාගේ මේ පොඩි කාලේ ඉඳන් දිගටම සමාජයත් එක්ක තමා හැර අන්‍යයන් එක්ක ගොඩනගන සම්බන්ධතාවලින් පුද්ගලයා කොහොමද ඉස්සරහට යන්නේ සහ ප්‍රතික්ෂේප වෙන්නේ කියන කරුණු දෙකම මේ න්‍යාය යටතේ කතා වෙනවා. ඒක තමයි මේ න්‍යාය විශේෂත්වය. මේ සම්බන්ධතාව තිබුණොත් මොකද්ද වෙන්නේ නැති වුණොත් මොකද්ද වෙන්නේ. ඒතර මේ මේ මේවා ගුරුවරුන්ට කියලා දෙන්නේ ඕගොල්ලන් දැනගෙන ඉන්න විතරක් නෙමෙයි. මේවා ගුරුවරුන්ට කියලා දෙන්නේ පාසල් සංවර්ධන සමිතිවලදී එක එක මට්ටම්වල දෙමාපියන්ව දැනුවත් කරන්න. අනිවාර්යෙන් ඉල්ල ගන්න මේ ඕගොල්ලන්ගේ කලාප අධ්‍යක්ෂතුමියට කිව්වොත් එමේ එතුමිය ඔය වැඩේ කරලා දෙයි. හැම දෙමාපිය රැස්වීමකටම කවුන්සලර්ට අවස්ථාවක් දෙන්න කියන ද කතා කරන්නේ. ඒතර පොඩි පොඩි දේවල් ඔයගොල්ලෝ කියද්දි දෙමාපියන්ට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒතර ඒක ඔයගොල්ලන්ටත් පහසුයි ළමයි හරියට හදාගත්තොත් ඔයගොල්ලන්ට පහසුයි නේ. ඒතකොට මේ සංවර්ධන විවිධ ඒවා ගැන කියලා දෙන්න. ඒතකොට දැන් මේ මනෝ සමාජීය සංවර්ධනය මට්ටම් 8කින් සංවර්ධනය වෙන හැටි තමයි එරික් එරික්සන් කියලා දෙන්නේ. එතකොට මේකෙදි මේ හැම එකේම වර්සස් කියලා තියෙනවා. මේ යටවෙක බණ්ඩකෝ ට්‍රස්ට් වර්සස් මිස්ට්‍රස්ට්. ඒ විශ්වාසය ඇති වුණොත් මොකද්ද වෙන්නේ? ඊට විරුද්ධ විශ්වාසය නැති වුණොත් මොකද්ද වෙන්නේ? එතකොට මේ මත තමයි පුද්ගලයාගේ මනෝ සමාජීය සංවර්ධනය ජීවිතයේ අන්තිම කාලය දක්වාම අරගෙන යන්නේ. එතකොට දැන් ඔයගලන්ට පේනවා මේ පින්තූරේ ඉන්නවා කාන්තාවක් සහ පිරිමි අය මේ කොහොමද ජීවිතේ විවිධ අවස්ථා කියලා. එතකොට මේ වගේ මේ ඇවිදින්න බැරි කාලේ ඉඳලා වයස වැඩි හිටියට එනකල්ම ජීවිතයක් තියෙනවා. එතකොට මෙන්න මේ මුල කාලේ ඉඳලා ක්‍රමානුකූලව සිදුවෙන සමාජ සංවර්ධනය එයාට වැඩි හිටිය වෙනකල්ම තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය උදෙසා භාවිත කරන්න පුළුවන්.
ඉතින් ඒ නිසා තමයි දැන් අපි හිතන්නේ මේ සංවර්ධනික මේ ළමයා යොවුන් වියට එනකල් හැදුනොත් ඇති කියන එකේනේ ගොඩක් අය ඉන්නේ. නමුත් එහෙම නෙමෙයි. මේ සංවර්ධනයන් හැම එකක්ම ජීවිතයේ අවසානයේ දක්වා ගියොත් තමයි මේ ජීවිතේ සාර්ථක වෙන්නේ. දැන් අපි කිව්වා මුලේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවනේ වයසට යද්දී. ඒතකොට ඒක වැටෙන්නේ නැතුව තියාගන්න ප්‍රජානන සංවර්ධන ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒතකොට සමාජීය සංවර්ධන කටයුතු කරන්න පුළුවන්. ඒතකොට බලන්නකො මේ හැම සංවර්ධනයක්ම අපි කතා කරන්නේ පාසල් කාලයට අදාළවනේ. නමුත් ඒක එහෙම නතර වෙන එකක් නෙමෙයි. ගොඩක් අය මේක දන්නේ නැති නිසා තමයි මේ බොහෝ ගැටලු වලට මුල. ඒතකොට අපි මේ මනෝ සමාජීය සංවර්ධනය හරහා බලමු කොහොමද ජීවිතේ දිගටම මේ තත්ත්වයන් තියාගන්නේ කියලා. ඒතරොගලන්ට මේ මේකේ තියෙන ඒවට වඩා අමතර ඒවා තියෙන ඒවා ලියා ගන්න. ඉතුරු ටිකට මේකෙන් ටික ගන්න පුළුවන් නේ. එතකොට දැන් මේකෙදි එරික් එරික්සන් විවිධ වයස් කාණ්ඩ දක්වන. දැන් ඔයගලන්ට මතකයිනේ පියාජේ ත්‍රිවිධ වයස් කාණ්ඩ පෙන්නුවනේ. ඊට පස්සේ එක එක වයසේදී මොනවද සංවර්ධනය වෙන්නේ කියලා තමයි පියාජේ කිව්වේ. බුද්ධිමේ සංවර්ධනය කොයි විදිහටද වෙන්නේ කියලා. पश्चात उपाधि डिप्लोमा वाले ट्रेनिंग कॉलेज टीचर्स सब्जेक्ट नॉलेज मुकदी मनोविद्या मतक ट्रेनिंग कॉलेज कैंपस पोस्ट ग्रेजुएट डिप्लोमा पहुलाकोटे अमतक वे अमतक निशा मत कर मेतन मे वयस मेतन पड़ी अकुर वयस पड़वनी कोल मेट දෙවෙනේක වර්ධනය කළ යුතු අහංභාවයේ ලක්ෂණ තුන්වෙනේක තියෙන්නේ අවදියට අයත් ක්‍රියාකාරකම්. ඒතර මොකද්ද මේ වර්ධනය කළ යුතු අහංභාවයේ ලක්ෂණ කියන්නේ? අහංභාවය කියන්නේ අපිට ආයි තව මොකේදද ආවේ මේ සංවර්ධනේ? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ. ඕ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ. ඒතර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ මේ න්‍යායට අනුව අපි ළමයිගේ අහංභාවය තමයි සංවර්ධනය කරන්න ඕනේ නේ. එතකොට මේකෙදි කතා කරන්නේ මේ වර්ධනය කරන්න ඕනේ අහංභාවයේ ලක්ෂණ. ඒතර පළවෙනි එක තමයි අවුරුදු 1 දක්වා විශ්වාසයට එරෙහි අවිශ්වාසය. ඒ කියන්නේ අපි යාට විශ්වාසයයි ගොඩනගන්න ඕනේ. හැබැයි අවිශ්වාසය ගොඩ නැගුණොත් ඒකට අදාළව තමයි යාගේ ක්‍රියාකාරකම් යෙදෙන්නේ. එතකොට දැන් විශ්වාසයේ ගොඩ නැගෙන්නේ මේ පළවෙනි ජීවිතයේ මේ මුල්ම සමයේදී කාත් එක්කද වැඩිපුර විශ්වාසයේ ගොඩ නැගෙන්නේ? අම්මයි. අම්මත් එක්ක. ඔව් අම්මත් එක්ක ඒ වගේම රැක බලා ගන්න අම්මෙක්ටනේ. එතකොට මේ කාලෙදී මේ විශ්වාසයේ ගොඩ නැගුණොත් තමයි එයාගේ ජීවිතේ ඉතුරු කාලෙදී එයා අනිත් අයව විශ්වාස කරන්න පටන් ගන්න. අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. මේ අනිත්‍යව විශ්වාස කරන්නේ එයාගෙන එයාව අනිත්‍යව අනිත්‍යයි විශ්වාස කරොත් විතරයි. එතකොට දැන් මේකෙදි මේකම අපි කතා කරනවා පොඩි කාලේදී ආදරේ හම්බුනොත් අර attachment behavior කියලා. පොඩි කාලේ ආදරේ අවධානය ලැබුණොත් ඒ වගේම එයා වැඩිහිටියෙක් වුණාමත් අනිත්‍යයට ආදරේ කරන්ඩ විශ්වාස කරන්ඩ පටන් ගන්නවා. එතකොට දැන් මේ කාලෙදි මේ විශ්වාසය ගොඩ නැගුණොත් මේ විශ්වාසිත බැඳීම ජීවිතේ ඊළඟ කාලේ හම්බ වෙන අයත් එක්කත් ඒ විදිහටම තියෙනවා. හැබැයි මේ හැකියාව නැති වුණොත් එම එයා අනිත් අයව විශ්වාස කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ මේකට අදාළ මේක නැති ටික ලියා ගන්න. මේතර අවුරුදු 1 ඉඳලා 3 දක්වා කාලේ සංවර්ධනය වෙන්න ඕනේ ස්වතන්ත්‍රතාව. ඒතර ස්වතන්ත්‍රතාව හම්බුනේ නැත්තම් හිම එයාගේ ජීවිතේ සැකය හරි ලැජ්ජාව හරි තමයි මූණ දෙන්න වෙන අපහසුතාව. ඒතර දැන් මේ කාලෙදි කරන ක්‍රියාකාරකම් තමයි මේගොල්ලන් ඇවිදින්න පටන් ගන්නවා.
ඊළඟට විවිධ දේවල් අල්ලන්න විවිධ ශාරීරික ක්‍රියාකාරකම් කරන්න මේගොල්ලන් පෙළඹෙනවා. ඒතර මේ කාලෙදී ඒගොල්ලන්ට ස්වාධීනව ක්‍රියාකාරකම් කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන එක කරන්න නෙමෙයි ළමයට ඕනේ දේවල් කරන්න යාට ඉඩ දෙන්න ඕනේ. ඊළඟට මේ කාලෙදී තමයි ටොයිලට් ට්‍රේනින් යන්නේ. ඒතර මේ ටොයිලට් ට්‍රේනින් කාලෙදී මේ ළමයට නිදහසේ ඒ කාර්ය කිස පුහුණුව මේ තමන්ට නිදහසේ කරන්න ඉඩ දෙන්න ඕනේ. හැබැයි අම්මලා තාත්තලා බල කරලා දඬුවම් කරලා ඒ වගේ දේවල් කරොත් එම මෙයා ලොකු වෙනකොට තනියම යමක් කරන්න බැරි සැකය සහ ලැජ්ජාව කියන දෙකෙන් පිරුණ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එහෙමනම් අපි මේ කාලෙදී ළමයින්ට නිදහසේ හැදෙන්න තමයි ඉඩ දෙන්න ඕනේ. එයාගේ ක්‍රියාකාරකම් වලට අපි උදව් කරනවා මිසක් එයාගේ වට හැමතිස්සෙම ඇඟිලි ගහලා අපිට ඕන විදිහට ක්‍රියා කරවන්න හොඳ නැහැ. ඒ කියන්නේ මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ අර බිල්ඩින් බ්ලොක්ස් එම මේ ළමයින්ට දෙනව හදන්න කියලා. හැබැයි හදන්න කියලා දීලා මේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ තව සහෝදරයෝ ඇවිල්ලා මේ අරයට හදලා දෙනවා. ඒතකොට දැන් එයාට එයාගෙන මේ තියෙන හැකියාව නැති වෙනවනේ. ඒක දැන් ඊළඟ අවධියට තමයි මේක වැඩියෙන්ම වැදගත් වෙන්නේ. දැන් මේ කාලෙදි විශේෂයෙන් වෙන්නේ මේ ශාරීරික කුසලතාවලට. ඒතර ශාරීරික කුසලතාවලදී ඒගොල්ලන්ට නිදහසේ කරන්න දෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ මල පිට කිරීමේ ක්‍රියාවලිය කිස පුහුණුව මේ දඬුවම් කරන්නේ නැතුව ළමයට නිදහසේ කරන්න අවස්ථාව ලබා දෙන එක තමයි පුද්ගලයාගේ සංවර්ධනයට වැඩියෙන්ම වැදගත්. ඒතර දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති සමහර ළමයි හරි ලැජ්ජයි සැකයි. දැන් ඒව වෙන්නේ මුල වෙන්නේ මෙන්න මෙතන. දැන් බලන්නකො කොච්චර ළමයි මේ ලැජ්ජයිද කියලා ස්ටේජ් එකට නගින්නේ එහෙම. ඒතර දැන් වැරද්ද වෙලා තියෙන ඉස්කෝල යන කාලෙදි නෙමෙයි අර 3-6 වයස 3-6 වයස කියන්නේ පාසලට එන්න පටන් ගත්ත කාලේනේ. ඒතර දැන් මේ කාලේ තියෙන අහංභාවය තමයි වර්ධනය කරන්න ඕනේ ප්‍රත්‍යුත්ක්‍රම ශක්තිය. ඉනිෂියේටිව් ඇබිලිටි කියලා කියන්නේ අපි යමක් ආරම්භ කිරීමේ ශක්තිය. දැන් මේ යමක් ආරම්භ කිරීමේ ශක්තිය වැඩි හිටියන්ටත් නැහැ නේද? ප්‍රත්‍යුත්ක්‍රම ශක්තිය කියන්නේ ඉනිෂියේටිව් ඇබිලිටි කියන එක. එතර යම් අරමුණක් ඇතිව ක්‍රියාකාරකම් සංවිධානය කරයි. දැන් මේ කාලේ වෙනකොට ඔන්න සෙල්ලම් ගෙවල් හදනවා, යාළුවෙක් එකතු වෙලා එක එක මේ තව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ කාලෙදී මේ ඒගොල්ලන් කැමති අර ඒගොල්ලෝ කැමති දේ කරන්න. හැබැයි මෙතෙන්දී ඒකට විරුද්ධව આવොත් එමෙ එයා කලහ කරන්න පටන් ගන්න නෑ. ඕක මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ මෙහෙමයි කියන්නේ. දැන් එහෙම තත්වයක් නොවුනොත් එහෙම එයාට නිදහසේ විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරන්න ක්‍රියාත්මක කරන්න හම්බුනොත් එමෙ ඒගොල්ලන්ගේ අර ඉනිෂියේටිව් ඇබිලිටි එක වැඩි වෙනවා. ප්‍රතිඋත්ක්‍රම ශක්තිය නැත්නම් ආරම්භක ශක්තිය වැඩි වෙනවා. ඒතර ඕනේ මේ කාලේ තමයි අර බිල්ඩින් බ්ලොක්ස් කතා වැඩිපුර මෙන්නේ. මේ කාලෙදී ළමයින්ට සෙල්ලම් බඩු ගෙනත් දෙනවා. ගෙනත් දීලා ඕන කඩන්න එපා කියනවා. මොකද ළමයා කඩන්නේ ගොඩක් වෙලාවට සෙල්ලම් බඩු මේ අවුරුදු 3-6 අතර කාලෙදී ඒකේ හැදිලා තියෙන හැටි ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගන්න. එතකොට එයාට ඒක තනියෙන් ඉගෙන ගන්න තමයි ඒගොල්ලන් කැමති වෙන්නේ. එතකොට ඒකට ඉඩ දෙන්නේ නැතුව ඒව පාලනය කරොත් ඕක කඩන්න එපා නීති දානවා. ඊළඟට එයා මොන හරි කරන්න ගියොත් ආ ඕකේ වහලේ සෙල්ලම් ගියක් හදන්න ගියත් ඕකේ වහලේ මෙහෙමයි වෙන්න ඕනි කියනවා. එහෙම ඒව සුදුසු නැති දේවල්. එතකොට තමයි ළමයින්ට යමක් ආරම්භ කරලා කරන්න පුළුවන් ශක්තිය නැති වෙන්නේ. එතකොට දැන් මේ ළමයි ගොඩකට වෙලා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඕක. ආරම්භක ශක්තිය කියන එක නෑ, ඉදිරිපත් වෙන්නේ නෑ. මොකක් හරි කරන්න ඉදිරිපත් වෙන ප්‍රමාණය හරි අඩුයි. දැන් එන්නේ ওই தත්ත්වෙ වැඩි වෙනවා. දැනට අපේ පාසල්වල වුණත් තියෙනවනේ. ඉතින් ඒතකොට ඒ වැඩි හිටියෝ වෙලා ඉන්න අය මේ ළමා කාලේ දැනට වඩා හොඳයිනේ. ඒතර දැන් ළමා කාලේ ඉන්න ළමයින්ට නම් හරිම මේ ප්‍රශ්නයක් වෙන්නේ. මොකද ළමයින්ට දෙමව්පියන්ට ඕනේ පෙර පාසල් අරිනවා. පෙර පාසල් ඇරලා පෙර පාසලේදී සමහර පෙර පාසල් නම් තියෙනවා හරි විදිහටම කරන ඒවා. සමහර ඒවා ප්ලේ ස්කූල් නෙමෙයි. ඒකෙදි කරන්නේ පෙර පාසලේදී කරන්නේ ළමයාගේ මේ අත්වල හුරුව, මනස අත සමායෝජනය, මේ ඊළඟට ඒගොල්ලන්ගේ මේ සමාජ සම්බන්ධතා වැඩි දියුණු කරන ඕ වගේ දේවල් නේ කරන්නේ. හැබැයි අර નિયમિત ඇක්ටිවිටි එකක් දීලා ඒක කරේ නැත්තම් පීඩා කරන එහෙම තත්වයකට આવොත් එමෙ බලන්න මොකද වෙන්නේ කියලා. අවුරුදු 3-6 වයසේදී
එතකොට ඒගොල්ලන්ගේ මේ තියෙන ප්‍රතික්‍රම ශක්තිය අඩු වෙනවා. ඊළඟට එන්නේ දෝෂත්ව හැඟීම. දෝෂත්ව හැඟීම කියන්නේ මට යමක් කරන්න බෑ කියන හැඟීම. එතන මේක ගොඩක් වෙලාවට එන්නේ සමලිංගික දෙමව්පියන් එක්ක ගැටීම නිසා. ඒ කියන්නේ ගෑනු ළමයි අම්මත් එක්ක ගැටෙනවා. පිරිමි ළමයි තාත්තත් එක්ක ගැටෙනවා. එතන සමලිංගික දෙමව්පියන් කියන්නේ ඒක. තමන්ගේ ලිංගයට අයිති දෙමව්පියත් එක්ක තමයි වැඩියෙන් ගැටෙන්නේ. ගෑනු ළමයි අම්මත් එක්ක ගැටෙනවා. පිරිමි ළමයි තාත්තත් එක්ක ගැටෙනවා. එතකොට මේ ඒ ගැටීම නිසා තමයි මේගොල්ලන්ගේ දෝෂත්වය ඇති වෙන්නේ. ඒ නිසා මේ කාලේ ළමයින්ට නිදහසේ තමන්ගේ ක්‍රියාකාරකම් සංවිධානය කරන්න ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟ අවුරුදු 6 12 ගත්තොත් ඒ කාලෙදී වර්ධනය වෙන්න ඕනේ අහංභාවයේ ලක්ෂණය තමයි කාර්යශීලී බව. ඉතින් මේ කාර්යශීලී බව නැති වුණොත් එම ඊට විරුද්ධ අවප්‍රමාණ හැඟීම මතුවෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ කාලෙදී විශේෂ අවධානයක් යොමු වෙන්න ඕනේ සමාජ සංවර්ධනයේදී ළමයින්ගේ කාර්යශීලී බව සංවර්ධනයට. එතන මූලික සංස්කෘතික කුසලතා සහ ප්‍රතිමාණයන්ද පාසල හා සම්බන්ධ කුසලතාවයන් සහ උපකරණ භාවිතයේ උගනි. ඒ කියන්නේ දැන් මේ අවුරුදු 6 වෙනකොට අපි පාසලට ගිහිල්ලානේ. අවුරුදු 12 කියන්නේ ඉස්කෝලේ 7 ශ්‍රේණිය විතර. එතකොට මෙන්න මේ කාලෙදී පාසලට ගිහිල්ලා මෙයා මේ අපේ සංස්කෘතියට තමන්ගේ ජීවත් වෙන සංස්කෘතියට අදාළව කුසලතා ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ සංස්කෘතික කුසලතා කියන්නේ මේ අර අන්තර් සම්බන්ධතා සමාජෙ පවතින්න ඕනි සිරිත් විරිත් ඒ වගේ දේවල් ඉගෙන ගන්නවා. ඊළඟට පාසලේදී පාසල් අධ්‍යාපනයට අදාළ ක්‍රියාකාරකම් කරලා කුසලතාවය වර්ධනය කරගන්නවා භාවිත කරන්න ඉගෙන ගන්නවා. එතකොට ඒ තුලින් ළමයා ළඟ කාර්යශීලී බවක් සංවර්ධනය වෙනවා. ඒතර දැන් ඔන්න මම මේකයි කියන්නේ මේ දෙමව්පියන්ට දැනුවත් කිරීම කරන්න ඕනි කියලා. දෙමව්පියෝ කරන්නේ පොඩි කාලෙදී පන්තිවල වැඩිය හොඳට මේ ළමයා ගැන අවධානය ගන්න ටීචර්ගේ ගෙදරින් ක්‍රියාකාරකම් කරලා එවනවා. එතකොට ඔන්න මේ ළමයාගේ කාර්යශීලීත්වයට මොකද වෙන්නේ කියලා හිතන්නකො. එයාට එන්නෙම අවප්‍රමාණ හැඟීම. මට මොනවත් කරගන්න බැරි කෙනේ කියන අවප්‍රමාණ හැඟීම තමයි එන්නේ. මොකද හැමදේම අම්මයි තාත්තයි කරලා දීලානේ. ඒගොල්ලන්ගේ හිතේ දැන් මේක කරලා ඇව්වහම මේ ළමයව ටීචර්ගේ ප්‍රශංසාවට ලක් වෙයි එහෙම කියලා හිතෙනවා. තාවකාලිකව බොහෝම සුළු කාලයකට ටීචර්ගේ වචන දෙකක් විතරක් වුණනම් පිට වෙයි. හැබැයි එයාගේ ජීවිතේ යා ලොකු අපහසුතාවකට පත් වෙනවා කියලා දෙමව්පියෝ දන්නේ. මේ මේවා කියලා දෙන්න දෙමව්පියන්ට. එතකොට ඕගොල්ලන් මේ කවුන්සලින් ඉගෙන ගන්න එකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ළමයින්ට මේ දෙන ක්‍රියාකාරකම් ඒගොල්ලන්ට කරන්න දෙන්න, ඒ වගේම ළමයින්ට කියලා දෙන්න කියන්න තව මේ තව එළියෙන් හොයලා, ඒ කියන්නේ ඉස්කෝලේ පොතේ තියෙනක විතරක් නෙමෙයි, තව ඉන්ටර්නෙට් ගිහිල්ලා, දැන් අපේ රටේ ඉන්ටර්නෙට් භාවිතයේ තියෙන ප්‍රශ්නේ ඕකනේ. ළමයින්ට ඉන්ටර්නෙට් ගිහිල්ලා කරන්නේ මොනවද කියලා ළමයි දන්නේ නැහැ. හැබැයි ළමයින්ට පොඩි කාලේ ඉඳලා කියලා දුන්නොත් ඉන්ටර්නෙට් ගිහිල්ලා විවිධ කරුණු හොයන හැටි, මේ විවිධ පරිේශන ඒවා කියලා දුන්නොත් ඔය ලිංගික පැත්තේ දේවල් වලට වඩා ළමයිව යනවා. හැබැයි අර ලිංගික දේවල් වලට යොමු වුණ ළමයා එතනින් කඩා ගන්න අමාරුයි. ඊට ඉස්සෙල්ල තමයි අර විවිධ එක්ස්පෙරිමන්ට්ස් එම පෙන්නුවාම මේ ළමයි හරියට සර්ච් කරලා ඉගෙන ගන්නයි ඉන්නවා. ඒතර දැන් මෙතෙන්දිත් අපිට පුළුවන් ළමයට ඒ වගේ කුසලතාවල් ඇති කරගන්න උදව් කරන්න. මේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන නිසා ළමයින්ගේ ඒ වගේ කුසලතා ඇති කරලා ළමයින්ට තනියම හොයාගන්න, තනියම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන එක හරිම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ මම කිසි දෙයක් කරගන්න බැරි කෙනෙක්. මට මේක හදලා දුන්නේ. ඒතර ළමයාගේ ඔන්න මතකෙට එනවා. මේක කරලා දුන්නේ අම්මා. මේක කරලා දුන්නේ තාත්තා. මේක කරලා දුන්නේ යාළුවෝ. එතකොට මට තනියෙන් කරගන්න බෑ කියන හැඟීම ඔන්න පාසල්ට ඇවිදින් අවුරුදු මේ පාසල් කාලේ අවුරුද්දක් දෙකක් යනකොට ළමයා තුල වැඩෙන්න පටන් ගන්නවා. මේ වැඩෙන එක පාසලේ 6 වෙනි ශ්‍රේණිය දක්වාම තියෙනවා. දැන් මට මතකයි මේ මගේ දුව ඉස්කෝලේ යන කාලේ එයා මහන්සි වෙලා ගයිඩින් වල විවිධ ප්‍රැක්ටිකල් ඒවා තනියෙන් කරගෙන යනවා. හරියට මහන්සි වෙලා
හැබැයි සමහර ළමයි ඉන්නවා ඒව කරගෙන ඉන්නේ අම්මලා තාත්තලා තමයි කරලා දෙන්නේ ඒගොල්ලන්ට වෙලා නැහැ කියලා. ඉතින් එහෙම කරනවා. එහෙම නැත්නම් තව ඊට කලින් අවුරුද්දක ළමයි කරපු එකක් ගෙනල්ලා පෙන්නනවා. පෙන්නලා ඒ වෙලාවේ මේ බැච් එකක් ගන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිතේට අප්‍රමාණ බැච් එකක් ගහගන්නවා. ඉතින් මේ මේවා හරිම හරිම වැදගත් දේවල් ළමයිගේ සංවර්ධනයේදී. මොකද මේ පොඩි කාලේ දේවල් තමයි ජීවිතේ ඉස්සරහටම යන්නේ. දැන් හිතන්නකෝ දැන් මේ වගේ ඇති කරගන්න අප්‍රමාණ හැඟීම් ඒගොල්ලෝ රස්සාවකට ගියත් එහෙමයි. මොකක් හරි බාර දුන්නම අනේ මට ඒක කරගන්න බැරි වෙයි කියලා බාරගන්නේ. ඊළඟට අවුරුදු 12යි 19යි අතර කාලේ අනන්‍යතාවට එරෙහිව භූමිකා ගැටුම. ඒතර දැන් මේකෙත් අර මේ පියාජේගේ සංවර්ධන අවදි වල වගේ එක එක පොත්වල මේ වයස් සීමාවේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් සමහර ඒවා තියෙනවා අවුරුදු 13 19 කියලා. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක මේ එච්චර හිතන්න එපා. මොකද එක එක ලේඛකයෝ ලියලා තින්නේ එක එක විදිහට. මේ මනෝවිද්‍යාඥය හරි එක දාලා ඇති. හැබැයි ඉතින් අපි බලන්නේ මේ කොහෙන් හරි මේ පොතක තිබ්බ එකක් ඉගෙනගන්නේ. සමහර ඒවා තියෙනවා 13 18 කියලා. එතන ඒ කොහොම කරත් ඒ මේ මුල් වයස් සීමාව ඇතුළට එනවා. එතන මේකෙදි ඒ අහංභාවය තමයි අනන්‍යතාවයට එරෙහිව භූමිකා ගැටුම්. ඉතින් දැන් මේ 12 19 කියලා කියන්නේ නව යෞවනයේ කාලේ. එතන මේ නව යෞවනයේ කාලෙදී ශාරීරික වෙනස්කම් බොහෝමයක් ඇති වෙනවනේ. එතකොට මේ ශාරීරික වෙනස්කම් වලට අනුරූපව තමන් ගැන අවබෝධය සකස් කරගන්න. ඉතින් මේ තමන් ගැන අවබෝධය සකස් කරගන්න එක හරිම වැදගත් දෙයක්. එතකොට ඒත් එක්කම එයාට රැකියාව ගැන කිසියම් තීරණ ගන්න වගේ තීරණයක් ගන්න අවස්ථා සැලසෙනවා. ඒ කියන්නේ මොන දැන් විෂය ධාරා තෝරගන්නවා. 12 කියන්නේ 7 වෙනි ශ්‍රේණිය පහුවෙලානේ. එතකොට මේ දැන් මේකේ aran තියෙන්නේ බලන්නකෝ අරක 12න් ඉවර වෙලා ආපහු මේක 12 කියලාමයි පටන් aran තියෙන්නේ නේ. එතන තමයි ඒ වෙනස. හැබැයි අර ඇතුළත කාලේ එකයි. එතකොට දැන් කලින් එකේ අපි 7 කතා කරන්නේ. එතන මෙතෙන්දි කතා කරන්න වෙන්නේ 8 ඉඳන්. ඔන්න 9 පන්තියට එනකොට ඔන්න විෂයන් තෝරගන්න. 11 ශ්‍රේණිය 10 ශ්‍රේණියට එනකොට විෂයන් තෝරගන්න. එතකොට ඒව පිළිබඳව මේගොල්ලන්ට තීරණ ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ තීරණ ගනිද්දී හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ තීරණ වලට අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට තමන්ව අවබෝධ කරගෙන තමන්ගේ තියෙන ශක්තියන් අවබෝධ කරගෙන. දැන් ඒ නිසානේ කැරී ගයිඩන්ස් ප්‍රොමෝට් කරන්න යන්නේ. ඇත්තටම කවුන්සලින් වලට වඩා වැඩිය වැදගත් කැරී ගයිඩන්ස්. මොකද කැරී ගයිඩන්ස් වලින් කරන්නේ පොඩි කාලේ ඉඳලම මේ එයාව තමන්ගේ ජීවිතේ වෘත්තීය භූමිකාවට හැඩ ගන්වන එක මග පෙන්වීම සහ හැඩ ගැන්වීම. එතකොට ඒකෙදි මෙන්න මේ ස්වයං අවබෝධය සකස් කරගන්න විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. දැන් ඉස්සරහට පශ්චාත් උපාධි ඩිප්ලෝමා ඊළඟට මේ බීඑඩ් ඒවට එකතු වෙයි මේ වෘත්තීය මාර්ගෝපදේශය කියන මේ විශේෂ සඳහාරය. එතකොට ඒකෙන් වෙන්නේ ළමයින්ට තමන්ගේ ශක්තියින් අවබෝධ කරගන්න උදව් කරනවා. තමන්ගේ ශක්තියින් අවබෝධ කරගෙන තමන්ට දියුණු වෙන්න පුළුවන් අංශ හොයාගෙන. දැන් අපි හිතමු බයෝ සයන්ස් කියලා. බයෝ සයන්ස් වල තියෙනවනේ ගොඩාක් පැතිකඩ. බයෝ සයන්ස් කරපු කෙනෙකුට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට මේ මොනවද පැතොලොජි කරන්න පුළුවන්, ડોක්ටර් වෙන්න පුළුවන්. ඒ වගේ පැති ගොඩාක් තියෙනවා. එතකොට මේ ජීව විද්‍යාවට තියෙන හැකියාව විතරක් නෙමෙයි එතෙන්දි බලන්න වෙන්නේ. අර ඉතුරු පැතිකඩ වලට මේ මොනවද කරන්න ඕනේ, මේ මොනවද තියෙන හැකියාවන් කියලා. ඒතකොට ළමයින්ට හැකියාවන් සහ ඒ හැකියාවට අදාළ රැකියාවන් ගැන කියලා දෙනකොට ඒගොල්ලන් දැනගන්නවා තමන් පිළිබඳ සොයන් අවබෝධයක් ඇති කරගෙන ජීවිතේ මේ වෘත්තීය තීරණ ගන්න. වෘත්තීය තීරණ මේ කාලේ වෙන වෘත්තීය තීරණ තමයි අදාළ විෂයන් සහ විෂය ධාරා තෝරා ගැනීම. ඊළඟට රැකියා පිළිබඳ තීරණ ගැනීම, නව අගයන් පද්ධතියක් සෙවීම, ලිංගික අනන්‍යතාව වර්ධනය කර ගැනීම සිදුවේ. ඒතර මේ කාලේ නව අගයන් පද්ධතියක් කියන්නේ දැන් මේගොල්ලෝ කැමති මේ වර්තමාන සමාජයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න.
අපේ සංස්කෘතිය කියලා එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒ සංස්කෘතියේ තියෙන දේවල් අපි උකහා ගන්න ඕනේ. හැබැයි ඒව ළමයින්ට දෙන්න ඕනේ ඒ සංස්කෘතික අගය තමන්ගේ ජීවිතයට කොහොමද වටින්නේ කියලා මිස නීතිය දාන්න නෙමෙයි. නීතිය දැම්මොත් ඒක මේ අර මේ තමන් තුලට මේ ඒ කියන්නේ තමාට අවශෝෂණය වෙන්නේ නැහැ. තමාට අවශෝෂණය වෙන්නේ තමාට ගැළපෙනේම. දැන් ඉගෙන ගන්න කොටත් එහෙමනේ. අපිට ගැළපෙනේම තමයි අපි වැඩිපුර මේ අවබෝධ කරගන්නේ. ඉතින් ඒ නිසා හරිම වැදගත් මේ කාලෙදි ළමයින්ට සංස්කෘතිය හරි මොනවා හරි කියලා දෙනකොට ඒව කරන්න කියලා නෙමේ කියලා දෙන්න ඕනේ. මෙන්න මේකයි ඔන්න සංස්කෘතික අගය. මේ මේකෙන් වෙන්නේ මේ දේ. එතකොට ළමයා දැනගන්නවා මේක මං ගන්න ඕනිද නැද්ද කියලා. එතකොට දැන් ඒ වගේ දේවල් වලින් එයා පිළිබඳ අගයන් පද්ධතියක් සකස් කරගන්නවා. ඊළඟට ලිංගික අනන්‍යතාවයේ වර්ධනය කරගෙන. එතන මෙතනත් ගැටලුනේ. දැන් ගෙදරක් ගත්තාම ලිංගික අනන්‍යතාව වර්ධනය කරගන්න තියෙන ප්‍රශ්න වැඩි. ගෙවල් වල පුතාලට වැඩිය සලකනවා. ඊළඟ පුතාලට මේ තියෙන කාර්යයන් වෙනම තියෙනවානේ. ගෑණි ළමයි ගෙදර වැඩ කරන්න ඕනේ, පිරිමි ළමයිට එළිය වැඩ තිබ්බොත් විතරයි, එහෙම දේවල් තියෙනවා. ඒතකොට ඒක මෙතෙන්ට සුදුසු නැති එකක්. ඒ කියන්නේ ලිංගික අනන්‍යතාව කියලා මේ කාර්යයන් වෙන් කිරීම නෙමෙයි වෙන්න ඕනේ. ගෑණු ළමයෙකුට නම් මවක් වෙන්න ඒ මවගේ භූමිකාවට හරියන ලිංගික අනන්‍යතාවය තමයි ගොඩනගන්න උදව් කරන්න ඕනේ. පිරිමි ළමයෙක් නම් අනාගතයේදී පියෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. අනන්‍යතාවය තමයි මෙතෙන්දී ගොඩනගන්න වෙන්නේ. එහෙම උනේ නැත්තම් එම භූමිකා ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ තමන්ගේ වෙන්න ඕනේ වගකීම හරියට වෙන්නේ නැත්තේ මෙන්න මේ කාලෙදී මේ අනන්‍යතාවය කියන එකට ඉඩ දුන්නේ නැත්තම් වෙන්නේ මේ භූමිකාවල ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. එයාට මේ පියෙක් විදිහට ක්‍රියාත්මක කරන්න විවිධාකාර ගැටලු එනවා. දැන් ඉතින් ඒක වෙලානේ තියෙන්නේ. පියවරුන්ට පියාගේ භූමිකාව අමතක වෙලා, අම්මලාට අම්මලාගේ භූමිකාව අමතක වෙලා, ඔන්න මුල පුට පටන් ගන්නෙ මේරික් එරික්සන්ගේ න්‍යායට අනුව අවුරුදු 12යි 19යි අතර කාලෙදි. ඉතින් ඊළඟ එක තමයි 19යි 25යි අතර කාලේ සුහදතාවට එරෙහිව හුදකලාව. ඉතින් මේකෙදි ක්‍රියාකාරකම් තමයි එක්කෙනෙක හෝ වැඩි දෙනෙක් සමග කිට්ටු ආශ්‍රයයක් ඇති කර ගැනීම, විවාහ වෙයි, කණ්ඩායමක් ලෙස පවුල සකස් කර ගැනීම. එසේ නොවුවහොත් හුදකලා වෙයි. ඒතර අවුරුදු 19 25 කියන්නේ පාසලෙන් එළියට යන කාලය. ඒතර මේ කාලෙදි මේ ළමයි කැමති අනිත් අයත් එක්ක අන්තර් සම්බන්ධතා ගොඩනගා ගන්න. හැබැයි අර මුල අවස්ථාවේදී, ඒ කියන්නේ අර මේ දැන් 13 12 19 කාලේ, ඊළඟට 6 12 කාලේ, ඒ කාලෙදී අවශ්‍ය පසුබිම සකස් වෙලා තිබ්බේ නැත්තම් මේ සමාජ ආශ්‍රය පොඩ්ඩක් අපහසුයි. ඒ කියන්නේ තමන් ගැන අවප්‍රමාණ හැඟීමක් ඇති කරගෙන තිබුණොත් අපහසුයි. නමුත් අපි හරි විදිහට සංවර්ධනය වෙලා තිබොත් මනෝ සමාජීයව මේගොල්ලන් වැඩි දෙනෙක් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වනවා. ඒ වගේම විවාහ වෙනවා. ඊළඟට කණ්ඩායමක් විදිහට පවුල සකස් වෙනවා. ඒ කියන්නේ අන්තර් සම්බන්ධතා ගොඩනැගීමක් තමයි මෙතන වෙන්නේ. සුහදතාව ගොඩනගන්න තනියෙන් බෑනේ නේද? හැබැයි එහෙම උනේ නැත්තම් එම මේගොල්ලන් හුදකලා වෙනවා. දැන් අපිට පේනවනේ පාසල් වල සමහර ටීචර්ස් ඉන්නේ හුදකලා වෙලා ඉන්නේ නේ. ඒතොර දැන් ඔන්න මේ ඒකේ ගැටලුව එන්නේ ඊට ඉස්සරහ කාලේ ඇති වුණ ප්‍රශ්න. ඊළඟ එක තමයි 25යි 50යි අතර කාලේ උත්පාදක බවට එරෙහිව දියුණු නොවීම. ඒතොර දැන් මුල් කාලේ සංවර්ධනයන් ටික හරියට වෙලා තියෙනවනะ. ඒතොර ඒගොල්ලන් දන්නවා තමන්ගේ ජීවිතේ කොයි විදිහටද වැඩ කටයුතු කරන්න ඕනේ, යමක් ආරම්භ කරන හැටි, සම්බන්ධතා ගොඩනගා ගන්න හැටි, මේවා ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. හරි විදිහට මේ මනෝ සමාජීය සංවර්ධනයේ සිදු වුණා. එතකොට මේ කාලේ වෙනකොට රැකියාවෙන් මේ අවුරුදු 25 ඉඳන් 50 කාලේ වෘත්තීය සංවර්ධනයක් වෙන කාලේ.
එතකොට රැකියාවක් කියන්නේ මේ නිකාං අපි ගිහින් ඔන්න රස්සාව දුන්නට ඔන්න ටීචින් දෙනවා. ටීචින් දුන්නාම ඒකේ ගිහිල්ලා මේ සිලබස් එකක් තියෙනවා ඒක උගන්වනවා. එතන මේක නෙමෙයි මේ 25 54 කාලේ පුද්ගලයාගේ මනෝ සමාජීය සංවර්ධනය වෙන්න ඕනේදී. එතන මේ කාලෙදී රැකියාව සම්බන්ධ සාධනීය නිර්මාණාත්මක බව තමයි විශේෂයෙන් ඉස්සරහට එන්න ඕනේ. එතන මේ කාලෙදී අර පොතේ තියෙනක උගන්වනවා නෙමෙයි අපි ගොඩක් නිර්මාණශීලී වෙන්න ඕනේ අපේ රැකියාවට හොඳ දායකත්වයක් ලබා දෙන්න. දැන් අපේ රැකියාවෙන් කරන්නේ සමාජයට ඵලදායී පුද්ගලයෙක් නිර්මාණය කරන එකනේ. වෘත්තීය වශයෙන්, සමාජීය වශයෙන්, අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ පුද්ගලයෙක් සමාජයට නිර්මාණය කරන එක තමයි අපි කරන්නේ. ඊළඟට හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් පුද්ගලෙ. එතකොට ඒ කාර්ය උදෙසා අපි ළඟ තියෙන්න ඕනේ බොහොම නිර්මාණාත්මක වැඩ කොටසක්. ඒ අයගේ ඉලක්කයට ළඟා වෙන්න අපි කරන්න ඕනේ ලොකු නිර්මාණකාරී නිර්මාණශීලී වැඩ කොටසක්. එතකොට එහෙම කරොත් තමයි මේ කාලෙදී මනෝ සමාජීය සංවර්ධනය හරියට වෙන්නේ කියලා එරික් එරික්සන් කියනවා. තර ඊළඟ එක තමයි සහ ඊළඟ પરම්පරාවට පුහුණු කිරීම. ඒ කියන්නේ දැන් අපි අවුරුදු 25 50 වෙනකොට ඔන්න 50 වුණාම 60 වෙද්දි ඔන්න විස්රාම ගන්න. තර විස්රාම ගන්න ඉස්සර වෙලා අපි පිටිපස්සෙන් එන තව කොටසක් ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට අපි බොහෝ දේවල් කියලා දෙන්න ඕනේ නේ. දැන් උදාහරණයක් විදියට ගන්නකො ඉස්කෝල වලට එනවනේ ට්‍රේනින් කොලෙජ් එකෙන් අවුට් වෙලා ඊළඟට ෆස්ට් අපොයින්ට්මන්ට් එන ළමයි. ඒ ඒගොල්ලෝ දන්නේ නේ. එතකොට ඒගොල්ලන්ට මුලදී අපි උදව් කරලා කියලා දුන්නොත් ඒගොල්ලෝ හරිම නිර්මාණශීලී වෙනවා. මට නම් ඒ උදාහරණේ තියෙනවා. මට මතකයි එක සැරයක් මේ ට්‍රේනින් කොලෙජ් එකේ ඉංග්‍රීස් කොහෙද මේ පොල්ගොල්ලේ ටීම් එකක් ආවා. ඇවිල්ලා දැන් ඒගොල්ලන්ට මේ මට ඕනේ වුණා ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම් වැඩි කරන්න ප්‍රොජෙක්ට් එකක් කරන්න. මම ඉංග්‍රීසි ගුරුවරෙන් නෙමෙයි ඒ වුණාට මට ඕනේ උනේ දැන් ළමයිට ඉංග්‍රීසි දැනගත්තේ නැති වුනම හරි ගැටලුකාරීනේ. ඉතින් මේක කරන්න ඕනේ වුනහම දැන් මේකට මම දන්න පුද්ගලයෙක් හිටිය හරිම දක්ෂයි මේ ලීඩර්ෂිප් එකයි ලැන්ග්වේජ් UI දෙකම සංවර්ධනය කරන විවිධ ප්‍රොජෙක්ට්ස් කරනවා. එයා කරන්නේ සල්ලි වලට. හැබැයි මම දැන් එයාට කතා කරගත්තාම එයා කැමති වුණා මේ ෆ්‍රී කරලා දෙන්න. ඊට පස්සේ දැන් මේක කරන්න ඉස්කෝලේ ඉන්න ඉංග්‍රීසි ටීචර්ස් අර කතා කරපුවාම මේගොල්ලෝ එක එක වැඩ හින්දා එන්නේ නැහැ. දැන් අර ට්‍රේනින් කොලෙජ් එකෙන් ආව ළමයි 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනාට කිව්වා මේ කතාව. එතකොට ඒගොල්ලෝ හරි කැමති වුණා. කැමති වෙලා මේ එතකොට ඒ අර ඒ කරන පුද්ගලයා කලින් දවසේ ඇවිදින් මේ ළමයින්ට ට්‍රේනින් එකක් දුන්නා. එතකොට ප්‍රින්සිපල් උත් කැමති වුණා. එතකොට ඒ ළමයින්ට ට්‍රේනින් එකක් දීලා දවස් 3ක කැම්ප් එකක් කරා. දවස් 3ේ කැම්ප් එක ඉවර වෙනකොට ඒ ළමයි 3 දෙනාම 4 දෙනාම පුදුමාකාර විදියට සංවර්ධනය වෙලා හිටි. එතකොට ඒගොල්ලන් ඊට පස්සේ ගොඩාක් දේවල් ගොඩාක් වැඩ කරන අය බවට පත් වුණා. ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි හදන්න ඕනේ අපේ ඊළඟ પરම්පරාවට මේ පුහුණුව දෙන්න ඕනේ. ඒගොල්ලෝ නොදන්න දේවල් කියලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. එතකොට ඒකත් මේ කාලේ අදාළ කාර්යයක්. ඒක කරොත් තමයි අපිට වයසට ගියාම මේ හිතල සතුටු වෙන්න පුළුවන් නේ. එතකොට එහෙම නොවුනොත් එම පුද්ගලය දියුණු වෙන්නේ නැතුව යනවා. මොකද ඒගොල්ලන් ළඟ උත්පාදක ශක්තියක් නැහැ. ඊළඟ කණ්ඩායමකට පුහුණු කිරීමක් නැහැ. එතකොට මේගොල්ලන්ගේ දියුණුවක් නැහැ. මොකද අපි දියුණු වෙන්නේ අපේ මොලේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරොත්නේ. හැබැයි අපේ මොලේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්නේ දුන්න දේ මේ සිලබස් එකේ තියෙන දේ උගනලා ඉවර කරාම නෙමෙයි. අපි මනස යොදාගෙන විවිධ ක්‍රියාකාරකම් සැලසුම් කරලා කරන්න ඕනේ. ඊළඟ එක තමයි 50 සිට 50ට වැඩි. ඒතර මේ කාලෙට කියනවා අහංභාවේ පූර්ණත්වයට පත්වීම කියලා. ඒතර මේ අහංභාවේ පූර්ණත්වයට පත්ුනේ නැත්නම් එයාට එයාගේ අනන්‍යතාව පිළිගන්න බැරි වෙනවා. ඒතර දැන් මේකෙදි ක්‍රියාකාරකම් ලක්ෂණ ක්‍රියාකාරී ලක්ෂණ තමයි තමන් පිළිගන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 50 වෙනකොට තමන්ව පිළිගන්න පුළුවන් වෙන්නේ අර ඊට කලින් ස්ටේජ් එකේදී හරි දේ කරලා තිබ්බන. ඊළඟට මුල් අවදි සමෝදානෙන් හෝ ඒ කියන්නේ දැන් මේ කාලෙදි මේ පිළිගැනීම එන්නේ
එතකොට මේ කාලේ පිළිගැනීම එන්නේ අර මුල් අවදිවල මනෝ සමාජීය සංවර්ධනයේ හරි විදිහට තිබුණා නම් විතරයි. එතකොට ඒ අවදි ගැන සමෝදානය කරනකොට තමන්ට දැනෙනවා තමන්ගේ පූර්ණත්වය. එතකොට අහම්භාවයේ පූර්ණත්වය තමයි මේ කාලේ වෙනකොට ගොඩනැගිලා තියෙන්නේ. මං හරියට රස්සාව කරා, මං හරියට ළමයි හැදුවා, මං වටේ පිටේ ඇත්ත එක්ක හොඳ සතුටින් හිටියා, මං පවුලේ හොඳට සතුටින් හිටියා. පවුලේ හොඳ සමගියක් ගොඩනගාගෙන තිබුණා. ඒ වගේ තමන්ට තමන් පිළිබඳ පිළිගැනීමක් එනවා මේ වැඩිහිටියට එනකොට. එතකොට ඒක වෙන්නේ අර මුල්ලවදි ගැන මුල්ලවදිවල ක්‍රියාකාරීත්වයෙන් හරියටම වුණා නම් විතරයි. එහෙම නැති වුණොත් ඔන්න කලකිරීම සහ කලකිරීමෙන් මතුවන අනන්‍යතාවය තමයි යාට පිළිගන්නු වෙන්නේ. ඒ කියන්නේ යාට ජීවිතේ තියෙන්නේ කලකිරීම. මම මේ වැරද්ද කරා, මේ වැරද්ද කරා, මේ වැරද්ද කරා, මේ කරන්න තිබ්බ දේ කරේ නැහැ. රස්සාවේදී මේ මොනවාද අල්ලස් ගත්තා, අනිත් අයට හිංසා කරා, අනිත් අයට දියුණු වෙන්න දුන්නේ, කේලම් කිව්වා. ඒකට බලන්නකෝ මෙතන ඉඳන් මතක් වෙන දේවල්. ඔය 50 වෙනකල් සංවර්ධනයේ වුණාම 50 ඉඳලා 100 වෙනකල් කාලයක් තියෙනවනේ වැඩිහිටියෙක. 60 ගත්තොත් 40ක් තියෙනවනේ 100 වෙනකල්. ඒතර ඔය කාලෙම යන්නේ මේ මුල් කාලේ 50ට ඉස්සර වෙලා සිදුවෙන මනෝ සමාජීය සංවර්ධනයේ ක්‍රියාකාරීත්වය. දැන් මේක ඔයගලන්ට හොඳට පේනවා ඇති. අපි වැඩිහිටියෙ කරහම්.